Pinidi, COVID-19, Asa Ditain, Tunse Visi Hatteneku, Meratin Handuna Kerimata Hakevana. In Putkalin, Tunse Visi Pastenekum Handuna Kerne, Deshi Vashin Pavai, COVID-19 Patrim Velakwe, Jatika Krian with the Matastane Sadahan Kale. Akandiva, Yedinat Vedima Asa Ditain Sankiavak, Kolaba District Ken Vartavona. Emma Sankiava, Ekase Panasatak. SM Gampa District Ken Asa Ditain, Ekase Ekolos Teneku, Yedinatahur Vita Benva. Yedinedi Marna Tunak Sidona. මේ අනුව ශ්‍රී ලංකා තුල මිය ගිය සංඛ්‍යාව 69 දක්වා වර්ධනය වෙලා තිබෙනවා. අහඹු වෙන අයවලුන් අතරින් බැලුවමත් කොළඹ නගර සභා සීමාවේ ජීවත් වෙන මේවන විට හුදකලාවට ලක් කළා තිබෙන ආසාදිතයන් සොයාගත් නිවෙස් වලින්ම යම් කිසි ආකාරයෙන් ලැබීමේ ප්‍රතිශතයකට වාර්තා වනු ලබනවා. මේ නිවෙස් වල මියම් සමදිව සෞඛ්‍ය අමාත්‍යාංශයට විශේෂ උපදෙස් කිහිපයක්ම ලබා දීලා තිබෙනවා මෙසේ විය යුතු නැහැයි කියන එක. ඉතින් මේ අනුව තමයි මේ කතිකාවන් විශ්ලේෂණය කරනු ලබන්නේ. ඉතින් අපි ඉල්ලන්නේ තවදුරටත් මේ නිවෙස්වල මේ ආකාරයෙන් සිටින වැඩිමහල් අයවලුන් හෝ නිදාගත් රෝග තිබෙන අයවලුන් සිටිනා නම් ඔවුන් යම් කිසි අපහසුතාවයකට පෙළෙනවා නම් වහාම තවදුරටත් බලාගෙන ඉන්න නැතුව ඔන්න රෝහලක් වෙත රැගෙන යන්න කියන කාරණයක් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. ඒත් සමග මිනුවන් කොට බ්‍රැන්ඩික් සහ පෑලිය කොට මත්සේ අලෙවිසල හා සම්බන්ධ කොවිඩ් පොකුර අද උදැසන වන විට 14,889 ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 18,402 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ඉන්පුත් කලින් 12,587 දිනකම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර පුත් කලින් 5,746 දිනක තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. හික්කඩුව දිවරවරයේ අහඹු ලෙස තොරකත් දේවරීන් 60 දිනකගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. ඒ හික්කඩුව සහ ගාල්ලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් COVID වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 72 දෙනෙකු අද අලියුම කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියා. අදාළ ගුවන්මගින් පිරිස කටර් සහ ඩුබයි රාජ්‍යයන් හි සිට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ අනතුරුව මෙම ගුවන්මගින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර තිබෙනවා. නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ඩ්‍රෝන මෙහෙයුම් මගින් පුත්කලින් 117 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. බහුතරයක් ඉතාම හොඳින් නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන බවට ඊයේ බුද්ධ්‍යාංශ වාර්තා කරා. එසේ වෙතත් ඉතාම සුළුතරයක් මේ ආකාරයට කටයුතු නොකරමින් ඇසිරෙන බවට අනාවරණය වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළත් ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන කරන ලද මෙහෙයුම් වලින් මේ වන විට 117 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඇදිරි නීතියක් ශ්‍රී ලංකාවේ මේවට පවත්වාගෙන යන්නේ හුදකලාවක් පමණයි පවත්වාගෙන යන්නේ. හුදකලාවක් හැටියට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 7ක්, කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 17ක් හැටියට මුළු ලංකාවෙම පොලිස් වසම් 24ක් පමණයි මේ වෙනකොට හුදකලාවට ලක් කළා තිබෙන්නේ. ලබන සතියේ වෙද්දී අත්‍යවශ්‍ය නැත්නම් රටේ සෙසු ජනතාවට නැත්නම් ආසන්න වසම්වල ඉන්න ජනතාවට තර්ජනයක් වෙන තර්ජනයක් විය හැකි ප්‍රදේශයක් වේ නම් පමණක් ඒ හුදෙකලා කිරීමටත් අනිකුත් ප්‍රදේශ හුදෙකලා භාවයෙන් ඉවත් කිරීමටත් අපි කටයුතු කරනු ලබනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.